සුබ දවසක් යාළුවනේ IQ very easy තුනින් මන් තුසර සම්පන් මම අදත් ඔයාලට කියන්නේ රාජ්‍ය සේවා තරඟ විභාග අදාළ වෙන ගැටළු විශේෂයක් වන සංකරණ ආශ්‍රිත තවත් ගැටළුවක් කොහොමද විසඳන්න කියලා පැහැදිලි කරන එක මේ ගැටළු අංක 21 වෙනි එක මේක අල් ගානක් අපි බලමු මොකද්ද ගැටළුව කියලා අද බලමු ගැටලුව මොකක්ද කියලා පුද්ගලයන් 3 දෙනෙකු වටරවම් මේසයක වාඩි විය හැකි ආකාර ගන්න කොපමණද කියලා මේක තමයි මේක අපි කලින් කතා කර ගැටලුවට වඩා අලුත් ගැටලුවක් මේකෙදි තියෙන්නේ වටරවම් මේසයක වාඩි වෙන ආකාර ආශ්‍රිත ගැටලුවක් මුලින්ම මම මේක ඔයාලට තියරිය කියා දෙන්නම් මොකද්ද කියලා මේ වගේ රවම් මේසයකදී වාඩි වෙනකොට වෙනස් වෙන්නේ අනිත් ඒවාට වඩා වෘත්තාකාර මේසයක් කොට ඉඳ ගැනීම අපි උදාහරණයකින් මේක පැහැදිලි කරලා බලමු A B C යන තිදෙනාට පේලියක සිට ගැනීමට හැකි ආකාර සලකා බලමු එතකොට අපි A B C කියලා තුන් දෙනෙක් ඉන්නවලු මේ තුන් දෙනාට පේලියක හිට ගන්න පුළුවන් ආකාර බලමු අපි කලින් කතා කරා එතකොට අපි ගන්නෙ කුමාරෝපිත තුනනේ ඔයාලට මතක ඇති. එතකොට 3 වැඩි කිරීම 2 වැඩි කිරීම එකනේ. ඒ කියන්නේ 6යි. එහෙනම් අපි ඒක මම එහෙ හිට ගන්න පුළුවන් ආකාර ගන්න මෙතන ලියා ගන්නවා. A මුලට එන විදිහට ඉස්සලා වෙනවා A B C A C B. ඊට පස්සේ B මුලට එන විදිහට B A C B C A. එහෙනම් C මුලට එන විදිහට C A B C B A. මේකනේ. එහෙනම් පේලිය හිට ගන්නවා නම් මේ ආකාර විදියට හිත ගන්න පුළුවන්. එතකොට ඒ ආකාර ගන්න කීයද? 6යි. හරි. මම මේක මේ විදියට වෙන් කර ගන්නවා. ඊට පස්සේ අපි බලමු මේක රවුම් මේසයක් වටා මේ හිටගත් ආකාර ටික දාලා. මම මේකෙදි A කියන අකුර හැම වෙලේම මේ උඩට එන විදියට දාලා අනිත් පැත්ත මෙහෙට යන ටික පිළිවෙලට මේ ආකාර මෙන්න මේ දිශාව ඔස්සේ ඔය දිශාව ඔස්සේ දාගෙන යනවා මම ඉස්සලාම A කියන එක මේ මුදුනට එන විදිහට තමයි හැම වෙලෙම දාගන්නේ එහෙනම් A ඊට පස්සේ මම දාගන්න මෙතෙන් එන්නේ A ට එහා පැත්තේ තියෙන අකුර එහෙනම් A B එහෙනම් මෙතෙන් එන්න B මෙතෙන් න C හරි මම පළවෙනි එක දාගත්තා මේ තුන්දෙනා රවුම් මේසෙක වාඩි වෙනවා නම් මෙන්න මේ ආකාරයට හිටගත් ආකාරයට කොහොමද වාඩි වෙන්නේ කියලා ඒ විදිහට මම මෙතනත් දාගන්නවා මං A මෙතෙන් දානවා කියලා කිව්වනේ හැම වෙලේම එහෙනම් A මෙතෙන් න ඊට පස්සේ A ට පස්සේ ඉන්නේ C එහෙනම් C මෙතෙන් න ඊට පස්සේ B හරි ඒ විදිහට අපි මේකත් බලපුවා රවුම් මේසයක් මං A කියන එක මුදුනට දාගෙන හින්ද මං A ඉස්සල්ලාම ලියනවා A මෙතෙන් න ඊට පස්සේ A ට එහා පැත්තේ ඉන්නේ C එහෙනම් C මෙතෙන් න ඊට පස්සේ B හරි මෙතනත් දාගමු A මුලින්ම මම ලියනවා A ට එහා පැත්තේ කියන්නේ කෙලිම කර කියලා මෙහා පැත්තනේ එහෙනම් ඊට එහා පැත්තේ ඉන්නේ B. එහෙනම් මම මෙතන B ලියා ගන්නවා. ඊට පස්සේ ඉන්නේ C. හරි. ඊට පස්සේ මම මෙතනත් එහෙම කරනවා. A මුදුනට ඊට පස්සේ B. එහෙනම් B එන්නේ මෙතෙන් න. ඊට පස්සේ C. හරි. මෙතනත් දාගමු. ඉස්සලාම මම මුදලින් ලියන්නේ A නේ. A. ඊට පස්සේ මුලින්ම ඉන්නේ කරකලා ගියාම C. එහෙනම් මෙතෙන් එන්නේ C. ඊවස් මෙතන ඉන්න B හරි එතකොට මම මේ පේලිය හිට ගන්න පුළුවන් ආකාර ටික රවුම් මේසයක් වටේට ඉඳ ගැස්සුවා අපි නිකන් බලමු මෙතන තියෙන්නේ A B C A B C ඒ වගේ ඒවා තව තියෙනවද කියලා බලමු මෙතන නැහැ A C B A C B එහෙනම් මෙතන තියෙනවා A C B A B C මේකෙත් තියෙන ABC මේකෙත් තියෙන ABC ඒ වගේම මෙතනත් තියෙනවා ABC එහෙනම් මෙතන නැහැ එහෙනම් මේ තුනේම ABC 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 එකම විදිහට තමයි තියෙන්නේ මෙතන බලමු අපි මෙතන තියෙන ACB මෙතන තියෙනෙත් ACB මෙතන තියෙනෙත් ACB එහෙනම්
ඇත්තටම අපිට මේ රවුම් මේසේ වටා ඉඳගද්දි වෙලා තියෙන්නේ ආකාර දෙකකට විතරයි. මෙන්න මේ රතු රවුමින් තියෙන ආකාරයටයි මේ දම්පාට රවුමින් තියෙන ආකාරයටයි විතරයි. එක්ක මේවා වාඩි වෙන්න පුළුවන් A BC හරි එහෙම නැත්නම් A CB හරි කියලා විතරයි. එහෙනම් වට මේසයක ආකාර ගන්න දෙකකි. අපි මේක තියරිය තමයි ද්‍රව්‍ය n සංඛ්‍යාවක් වෘතයක පිළියෙල කළ හැකි ආකාර ගන්නවත් සංකරණ ගන්න n ඍණ 1යි කමාරෝබි තලින් ගන්න. ඒ කියන්නේ n ගාණක් දීලා අපි ඒක වටරවු මේසයක වාඩි කරවන්න කිව්වොත් ඒකෙන් එකක් අඩු කරලා ඒකේ කමාරෝබි තෙන් තමයි උත්තරේ ගන්න. එහෙනම් මෙතන අවස්ථා තුනක් තිබ්බා. මේකේ පේලියකට ගන්නව නම් කමාරෝබි 3යි කියලා ගන්න. හැබැයි මේක වටරවු මේසයක් ඇන්ද අපි එකක් අඩු කරලා ඒකේ කමාරෝබි දෙක තමයි ගන්න. එහෙනම් දෙකේ කමාරෝබි තෙන්. එහෙනම් දෙකේ කමාරෝබි කීයද? 2යි. අනේ එහෙම තමයි මේ උත්තරේ 2යි කියලා ආවේ. මේක ඔයාලට මේක හරිද කියලා බලන්න ඕන නම් අවස්ථා හතරක් කරන් බලන්න මේ විදිහම කරලා. එතකොට අනිවාර්යෙන් වාට එන්නේ 4 ඍණ 1 කමාරෝපිත. ඒ කියන්නේ 3 කමාරෝපිත වාට එන්නේ වර්ග 6ක් විතරයි. එහෙනම් අපි බලමු ඒ ආකාරයට මේ ගැටලුව විසඳන්නේ කොහොමද කියලා. ගැටලුවේ තියෙන පුද්ගලයන් 3 දෙනෙකුට වටරවුම් මේසයක වාඩි විය හැකි ආකාර ගන්න කියද. එහෙනම් අවස්ථා ගන්න සමානයි 3යි. වටරවුම් මේසයක් නිසා අපි අවස්ථා ගන්න එකක් අඩු කරනවා. එහෙනම් වාඩි විය හැකි ආකාර ගන්න කීයද? කමාරෝප 2යි. එහෙනම් 2 වැඩි කිරීම 1 සමානයි 2යි. එහෙනම් අපිට මේ විදිහට උත්තරේ හොයා ගන්න පුළුවන්. උත්තරේ සමානයි 2යි කියලා. මේක තමයි වටරවුම් මේස වල හදන ක්‍රමය. මොකක් හරි n ගණන් දිනනවා තියෙනවා නම් ඒක එකක් අඩු කරලා ඒකේ කමාරෝපිත අරගෙන තමයි උත්තරේ ගන්න. මම හිතනවා ඔයාලට මේක පැහැදිලි කියලා. අපි බලමු ඉස්සරහට ඉත්‍රි ගණන් වලදීත් මේ වගේ ගණන් හදලා කොහොමද මේ රවුම් මේස වල ගණන් විසඳන්නේ කියලා. එහෙනම් අවසාන උත්තරේ විදිහට වාඩි විය හැකි ආකාර ගන්න 2යි. හරි, මම හිතනවා ඔයාලට මේක පැහැදිලි කියලා. මම අවසාන වශයෙන් කියනවා ඔයාලා මගේ channel එකට subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම මගේ Facebook group එකයි query easy එකට දැන් එකතු වෙන්න ගණන් හදන්න. යාළුවන්ට බලන්න මේ වීඩියෝ ෂෙයා කරන්න, ඔයාලගේ අදහස් යෝජනා කමෙන්ට් කරන්න. ඊළඟ අලුත් ගානකින් හමු වෙමු. මම ඔයාලට සුබ පතනවා. සුබ දවසක්.